බුවන් ළමයි අදමක් කියල දෙන්න මේ පෝඩල් පේපරේ හිට ඔරු දියන් ඉන්න ගුල්ලොන්ට ප්‍රස්ථාර ගාන කොහොමතිකොට දාගන්නි කියන එක දොරමං කරන්නේ දෙදස් විස්ස ඔලල් සඳහා රජය මගින් නිකුත් කරන ලැබූ මේ ආදර්ශය ප්‍රශ්න පත්තරේ රචරා ප්‍රශ්න මම තෝරගෙන තිය කරන්න මම මේ ඔයගොලුන්ට ප්‍රශ්නය කියල දෙන්න කලින් ඇඳගත්තයි ප්‍රස්ථාරි ඒ ගාන්ට දල් ප්‍රස්ථාරේ මෙහෙම ප්‍රස්ථාරයක්කින්නේ ඔයගුල ප්‍රස්ථාර ගාන ප්‍රශ්න පහකින් විතර සමන්විත නොව ප්‍රශ්න පහ අතරේ ප්‍රස්ථාරය ඇඳීම කියලකක් දෙවන ප්‍රශ්නට වගේනවා ඒ ප්‍රස්ථාර ඇඳනමට ඔයගුලට ලකුණු තුනක් හිමියෙන ඉස්සලාමන් කියල දෙන ඒ ලකුණු තුන හම්බින්නේ මනාටද කිය එක ලකුණක් හම්බිෙන මේ ලෙස එක්සක්ෂය වයික්ෂය එක්සක්ෂය ලකුණු කරලා තියෙනට අනිත් ලකුණ හම්බිෙන මෙන්න මේ කණ්ඩාංග ටික නිවැරදිව ලකුණු කරලා ඉගුලු කියන ති විදිර කණ්ඩාක් ලකුණු කරලා මෙතන මේ මේ වක්රය ඇත පිතන වර්තන ක්ෂය කියලා එතන සුමටව අරගෙන දීනවා වක්‍රය ඉතාමත් සුමටව අරගෙන දීනවා අන්නේ ලකුණ හම්බ අනිත් ලකුණ හම්බෙන මෙන්න මේ ප්‍රස්ථාරයේ මට ඊට අදාළ සමීකරණේ දීනවා එතකොට ලකුණු තුන හම්බෙනවා කණ්ඩාංක අක්ෂර ලකුණු කිරීමට මෙතන කණ්ඩාංක ටික නිවැරදිව යා මේ ලකුණු කරලා ප්‍රස්ථාරය නිවැරදිව යා කරලා මෙතන වර්තනය සුමටව අරගෙන තිනවට අනිත් එක මේ ප්‍රස්ථාරය මත සමීකරණේ ලියලා තියෙන එකට හරි දැන් අපි යමු මොනවාද මේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ ප්‍රශ්نين අහලා තියෙන මොනවද කියලා බලමු. ඔයගොල්ලන්ට පේන වැඩි පැත්තෙන් එමේ ප්‍රශ්නේ දාලා තියෙනවා. හරි. බලමු එහෙනම් අපි කොහොමද මේ මොනවද මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ කොහොමද මේ ප්‍රශ්න වලට පිළිතුරු අසපයන්නේ කියලා. අපෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි y = මෙන්න මේ සමීකරණය. ඒගොල්ලෝ දීලා තියෙන සමීකරණය තමයි y = 3 - x ඊට පස්සේ 1 - x. ඔන්නක තමයි මේ අපි අඳින්න යන ප්‍රස්ථාරයේ සමීකරණය. වෙලක් ළමයිට බලන්න මේ වරහන් දෙක සුළු කරලා වර්ගජ සමීකරණයක් හදාගන්න. නැත්තම් මෙහෙමම දීලා ආදේශ කරගෙන සුළු කරගෙන යන්නත් පුළුවන්. හරි ළමයි. ඒතර ඒගොල්ලෝ අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. x = 1 විට y හි යගේ. මේ වගේ අවස්ථාවකදී කරන්නේ මේ x = 1 විට කියලා දීලා තියෙනවා. අර අපිට ඒගොල්ලෝ දීලා තියෙන සූත්‍රය හැමතැනම x තියෙන හැමතැනම 1 කියන එක ආදේශ කරනවා. වැඩිය සරලයි. හරි. එතකොට y = 3 - 1 වරහණ 1 - 1 x තියෙන හැම තැනටම එක දානවා. ඒතර 3 2 එකක් ගියාම 2යි. 2 වරහන් දෙකක් තියෙනවා කියන වැඩි කිරීම 1 - 1 2. 2 වරක් 2 4. ඒතර y = 4. ඒතර මේ පිළිතුර මෙහෙම හොයනකොට එක ලකුණක් හම් වෙනවා. නිකම්ම අර හිස්තනේ ගිනිහිලා පිරෙව්වා කියලා ලකුණු හම් වෙන්නේ නැහැ. පැහැදිලිද ළමයි? හරි. ඒතර දෙවෙනි ප්‍රශ්නේ කියනවා සුදුසු පරිමාණයක් එන ඉහත වගුවට අනුව t ඇති ශ්‍රිතය ප්‍රස්ථාර කඩදාසියක ඇද දක්වන්නේ. ඒතර මම මුලින්ම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා මෙන්න ඒ කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රස්ථාරය ඇඳින්න කියලා. ඒතර මේකට ලකුණු 3ක් හිමි වෙනවා. මේ ප්‍රස්ථාරය ඇඳිනකොට විතර නිවැරදි අක්ෂ ලකුණු කරලා නිවැරදි කණ්ඩාංක ලකුණු කරලා හරි ප්‍රස්ථාරය මෙහෙම ඇඳිනවට ලකුණු 3ක් හම්බ වෙනවා. පැහැදිලිද ළමයි? එතකොට මෙතනට එක ලකුණක් හම්බ වෙනවා. මේ සමස්තයටම එක ලකුණක් හම්බ වෙනවා. අතනට ලකුණු 3ක් හම්බුණා. දැන්ට 10න් 4ක් ඔයගොල්ලෝ හිමි කරගෙන අවසානයි. හරි. අපි බලමු එතකොට දෙවෙනි ප්‍රශ්නේ ප්‍රස්ථාරියෙන්ද තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ. ශ්‍රිතයේ අගය -5 සිට -1 තෙක් වැඩිවන x අගය පරාසය සොයන. ඒකට අපිට ශ්‍රිතය අවශ්‍ය වෙනවා. ශ්‍රිතයේ ප්‍රශ්නේ හොඳට තේරු ගන්න. ශ්‍රිතයේ අගය -5 සිට -1 තෙක් වැඩිවන x අගය පරාසය සොයන. හොඳට බලා ගන්න. ශ්‍රිතය -5 සිට -1 තෙක් වැඩිවන x අගය පරාසය සොයන්න. -5 සිට -1 තෙක් වැඩිවන x අගය පරාසය සොයන්න. පැහැදිලිද ළමයි? හරි. ඒතර මේ මේකෙන් කියන්නේ මෙන්න මේ වගේ කතාව. x අගය පරාසය හොයන්න කිව්වනම් අනිවාර්යයෙන්ම ඔය වැඩිවන කියලා කැලලක් කියනවනේ. -5 සිට -1 තෙක් වැඩිවන x අගය පරාසය. එහෙනම් අනිවාර්යෙන් x අගය පරාසය නම් හොයන්න කියන්නේ
ඔය ඍණ පහත් ඍණ එකත් අතර වැඩි වෙන කොටසදී ඒ බලන්න ඕන අපි y කින්. දැන් මෙහෙම කිව්වොත් ඍණ පහේ සිට ඍණ එකතෙක් වැඩි වෙන y හියගේ පරාසෙසය. එහෙනම් y හි හොයන්න කිව්වොත් අර ඍණ පහයි ඍණ එකයි කියන එක බලන්න ඕන x කින්. පැහැදිලිමයි. නමුත් මේ ප්‍රශ්නේදී අපිට කියන්නේ ඍණ පහේ සිට ඍණ එකතෙක් වැඩි වෙන x හියගේ පරාසෙසය හොයන්න කියලා. හරිද මයි? හරි. හොඳට බලා ගන්න මම දැන් මේ කියන දේ හොඳට බලා ගන්න. ප්‍රස්ථාරයක එක්ක වැඩිවීම නැත්නම් අඩුවීම නැත්නම් අපි ඉගෙනගෙන තියෙන ඍණව වැඩිවීම, ඍණව අඩුවීම, ධනව වැඩිවීම, ධනව අඩුවීම කියන ඒවා බලන්න පටන් ගන්නෙ මෙන්න මේ පැත්තෙන්. ප්‍රස්ථාර කොලේ මෙන්න මේ පැත්තෙන් තමයි. නැත්නම් මේ පැත්තෙන් පටන් ගන්න නෑ කවදාවත්. ඒක දැන් මෙතනත් වැඩිවීම බලන්නේ මෙන්න මේ පැත්තෙන්. දැන් මේ ඔයගොල්ලෝ කියයි මෙතන ප්‍රස්ථාරේ මෙහෙම යනකොට මෙතනත් ඍණ පහේන ඍණයකට මෙතනට මෙරගෙන උත්තරපෑමක් තියෙනවා. මෙතන ඍණ පහේ නම් මෙතනට ඍණ පහේ සිට ඍණ එක දක්වා බලපෑමක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ගාණි කියන්නේ ඍණ පහේ සිට ඍණ එකතෙක් වැඩිවන. දැන් මේ ප්‍රස්ථාරයෙන් හොම හොම ගියොත් මේ මම මේ පෑන ගෙනියනවා බලන්න. ඔයගොල්ලෝ ඒක බලන්න y අක්ෂෙත් එක කොහොමද වෙන්නේ කියලා. ඍණ පහ, ඍණ හතර, ඍණ තුන, ඍණ දෙක, ඍණ එක. මොකද වෙන්නේ? y අක්ෂයේ ඍණව වැඩි වෙනවා මේ. ඊස්සේ බිඳුව 1 2 3 4 ඔහොම යනවා. ඒතකොට ධනව වැඩි වෙනවා. ඒතර මෙතනින් දැන් මෙතනට ආයි එනවා. 4 3 2 1 බිඳුව ධනව අඩු වෙනවා. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණව අඩු වෙනවා. එහෙනම් මේ කොටස ඍණ 1ත් ඍණ 5ත් අතර තිබ්බට වැඩක් නැහැ. මේ අඩුවන කොටස. අඩුවන. එහෙනම් මේ තියෙන්නේ වැඩි වෙන. ඍණ 5ත් ඍණ 1ත් අතර වැඩි වෙන x යගේ පරාසය. දැන් මේ අතර තියෙන එකක් නේ. මෙන්න මේ අතර තියෙන ප්‍රස්ථාරයක් සැලකුවොත් ඔය සිතීම තමයි. හරිද ළමයි? මේ අතර අවමයක් තියෙන ප්‍රස්ථාරයක් සැලකුවත් ඒකෙත් බලන්නේ මෙන්න මේ පැත්තින් නම් තමයි පටන් ගන්න. මම මෙහෙම ගන්නම් x අක්ෂයේ y අක්ෂයේ ඔහොම තියනවා කියලා. එහෙනම් මේ පැත්ත බලන්නේ අර ඍණව වැඩි වෙන, ඍණව අඩු වෙන, ධනව වැඩි වෙන, ධනව අඩු වෙන ඒවා බලන්නේ හැම වෙලෙම මේ ප්‍රස්ථාරයේ මේ පැත්තින් නම් එනකොට y දෙස බලාගෙන ඉන්න. ඔන්න ඔහොම මේ ටික එනකොට මේ 3 2 1. ඒතකොට මේ කොටස මේ ප්‍රස්ථාරයේ ධනව අඩු වෙනවා. එතකොට මෙහෙම දැන් මෙතන ඉඳන් මේ ටික මෙහෙම එනකොට ඍණ 1 ඍණ 2 ඍණ 3. එතකොට මේ සෙට් එක ඍණව අඩු වෙනවා. නේ එන්නේ ඍණාගේ වැඩි වෙනවා. ඒ කියන්නේ ඍණව අඩු වෙනවා. දැන් ඔන්න මෙතනින් පැන්නා. දැන් ඔන්න ඔහොම මෙතන ඉඳන් එනකොට මේ සෙට් එක ඔන්න ඍණව හරි මේ ටික ධනව ඔහොම ඍණව අඩු වීගෙන යනවා. ඔන්න ටිකෙන් ටික ඔහොම යනවා. මේ පැත්තෙන් පටන් ගන්න ඔහොම යනවා. ඒතර පේන්න ඕනේ මෙන්න මේ පැත්තේ මෙහෙම විතරට යනකොට මේ පැත්තේ ඍණාගේ වැඩි වෙනවා. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 ඔහොම යන්න ගන්න. ඒතර මේ සෙට් එක ඍණව වැඩි වෙනවා. ඍණව වැඩි වෙනවා මෙතන ඉඳන් මෙතනට. එහෙනම් මේ සෙට් එක මෙතනින් පෙන්නෑන් පස්සේ 1 2 3 4 5 මේ 1 2 3 4 5 මෙහෙම යද්දි. එහෙනම් මේ සෙට් එක ධනව වැඩි වෙනවා. ඔය තියෙන්නේ අවමයක් ආව. ඒතර මේ ප්‍රස්ථාරය ගත්තොත් හැම වෙලේ මේ පැත්තෙන් පටන් ගන්න. ඒතර මේ යනවා. ඒතර y අක්ෂය බලන්න. ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1. එහෙනම් මේ සෙට් එක එන්නේ වැඩි වෙනවා. එහෙනම් මේ කියන්නේ ඍණව වැඩි වෙනවා. ඒතර මෙතනින් පයින්නවා. පැන්නෙන් පස්සේ බිඳුව 1 2 3 4. එහෙනම් මේ සෙට් එක ධනව වැඩි වෙනවා. ධනව වැඩි වෙනවා. ඒතකොට මෙතනින් පස්සේ මෙතනින් හැරෙනවා මේ. හැරෙනන් පස්සේ මේ බලන්න මෙතනින් දැන් එහෙම හොමෝ වෙනකොට 4 3 2 1 බිඳුව. එහෙනම් මේ සෙට් එක ධනව අඩු වෙනවා. එහෙනම් මෙතනින් පස්සේ සෙට් එක මේ පැත්තත් බලාගෙන ඉන්න. බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. එහෙනම් මේ සෙට් එක ඍණව අඩු වෙනවා. ඔන්න හොනයි ඒ පරාසය ගන්න. ඒතකොට බලන්න අපි ප්‍රශ්නෙට දාලා දී ඍණ 5ත් ඍණ 1ත් අතර වැඩි වෙන x යගේ පරාසය. x යගේ පරාසය බලන්න. ඍණ 5ේදී මෙතන ඉන්නේ ප්‍රස්ථාරේ. ඍණ 1ේදී මෙතන ඉන්නේ. එහෙනම් a අතර x යගේ තමයි යහන්. ඍණ 5ේදී x ඉන්නේ මෙතන. ඍණ 2ේ ඉන්නේ ඍණ 2ේ. ඍණ 1ේදී ඉන්නේ ඔහොම බලන් යන්. ඍණ 1.1යි බලන්න. ඍණ 1 මෙතන තියෙනවා. මේකෙලින් එන්න ඕනේ ඔහොම. ඍණ 1ේදී සිටින තැන මේ බලන්න. ඍණ 1ේදී සිටින තැන. ඒතර ඍණ 1යි ඍණ 1.1යි ඍණ 1.2ක් වගේ. ඍණ 1.2. ඍණ 2ත් ඍණ 1.2ත් අතර. කොහොම ලිව්වනම් උත්තරේ හරි. එතකොට තුන්වෙනි කොටසට එන උත්තරේ තමයි ඍණ 2ත් ඍණ 1.2ත් අතර. කොහොම ලියලා තිබ්බනම් උත්තරේ හරි. ඒක බලපු විදිය
හොඳට බලන්න තොර ඔයගොල්ලන්ට ආයි පාර තේරේ. ප්‍රශ්නය අවසන් කළා. අපි බලමු දැන් හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ කියනවා ශ්‍රිතයේ වර්තන ලක්ෂ්‍ය ඛණ්ඩාංකය සොයා. වර්තන ලක්ෂ්‍ය කියන්නේ හැම වෙලෙම හැරෙන තැන. නැත්තම් ප්‍රස්තාරගත්තු උපරිම ලක්ෂ්‍ය නැත්තම් වම ලක්ෂ්‍ය. දැන් මේ ප්‍රස්තාරට අනුව උපරිම ලක්ෂ්‍යයක් තියෙනවා. උපරිම ලක්ෂ්‍ය මෙන්න මේ හැරෙන තැන ඛණ්ඩාංකය තමයි අහන්නේ. ඒතොර මේකට අනුව නම් මෙහෙම පල්ලයට ආවම ඒ කෙලින් පල්ලයට ආවම පල්ලය තියෙන්නේ x වලාගේ 1යි ඒ කෙලින් වහරහට y වලාගේ 4. ඒතොර ඛණ්ඩාංකය කියනකොට ඉස්සලා කියන්නේ x වලාගේ 1 y වලාගේ 4. ඊට පස්සේ අපිට කියනවා ඒ ඛණ්ඩාංකය ලියන්නලු අපි ලියමු ඛණ්ඩාංකය. ඛණ්ඩාංකය ලියමු. ඒතර හතරවෙනි ප්‍රශ්නේ ඛණ්ඩාංකය 1 4. ලියා ඉහත දැක්වෙන ශ්‍රිතය ඒරින x ධන b වර්ග ලෙස සකසන්නලු. මේක තමයි ගොඩක් දෙනෙක් වරද්දන තැන. මම මේක හරියට කරනවා නම් කරන්නේ අර කලින් මෙන්න මේ ප්‍රස්තාරයට අදාළ සමීකරණේ තියෙන්නේ මෙන්න මේ දෙක සුළු කරලා මේකේ වර්ගජ සමීකරණයක් හදාගෙන ඒක වර්ග පූර්ණය කරලා තමයි මෙන්න මේකට එන්න ඕනේ. පැහැදිලි තමයි හරි ක්‍රමී. මේ දෙක සුළු කරලා මේකෙන් වර්ගජ සමීකරණයක් අරගෙන ඒක වර්ග පූර්ණය කරලා තමයි මෙතනට එන්න ඕනේ. නැත්තම් මම දැන් කියලා දෙනවා කෙටි ක්‍රමයක්. හොඳට බලාගන්න. මෙතන b දැන් වරහණෙන් ඇතුලේ තියෙනවා නම් යම් කිසි නියතයක් හොයන්න වරහණෙන් පිට තියෙනවා නියතයක් හොයන්න ඒක හොයන ආකාරය තමයි මම කියන්නේ. ඒතර මේ තියෙන x ඛණ්ඩාංකය මේ තියෙන y ඛණ්ඩාංකය උපරිම ලක්ෂ්‍ය. නැත්තම් වර්තන ලක්ෂ්‍ය. මෙතනට දාන්නේ ළමයි වරහණ ඇතුලට දාන්න නියත අගයට දාන්නේ කො මෙතන b වෙන්න පුළුවන් a වෙන්න පුළුවන් ඒකේ ගාණේ දෙන විදිහට. හැම වෙලෙම වරහණ ඇතුලට දාන්නේ වර්තන ලක්ෂ්‍ය නැත්තම් උපරිම ලක්ෂ්‍ය නැත්තම් අපි කිව්වොත් අවම ලක්ෂ්‍ය x අගය ඍණෙන් වැඩි කළා තමයි මෙතනට දාන්නේ. x ගේ රිණෙන් වැඩි කළා. එතකොට අපන් ඒක පීවරෙන් පීවර ලියන්න. a ඍණ x ඍණ b ගේ වර්ගය. ඍණ b ගේ වර්ගය. පැහැදිලි නේ? ඍණ b ගේ වර්ගය. මොකද ඍණ ඍණ b නෙමෙයි. ඍණ 1 ගේ වර්ගය. ඒක මම කරලා ලියන්න. a ඍණ x ඍණ 1 ගේ වර්ගය. x ඍණ 1 ගේ වර්ගය. මොකද ඍණ එක උනේ x ගේ ඛණ්ඩාංකය ඍණෙන් වැඩි කරලා. x ඛණ්ඩාංක 1යි ඒක ඍණෙන් වැඩි කරාම ඍණ 1. එතකොට a-ට දාන්නේ y ගේ ඛණ්ඩාංකය. ඒට දාන්නේ y ගේ ඛණ්ඩාංකය. ඒක ඍණෙන් වැඩි කරන මුකුත් කතා නැහැ. එතකොට අවසාන උත්තරේ 4 ඍණ x ඍණ 1 ගේ වර්ගය. y ඛණ්ඩාංකය ආවා මෙතනට ඒ වෙනුවට x ඛණ්ඩාංකය ඍණෙන් වැඩි වෙලා ඍණ 1ෙන් වැඩි වෙලා තමයි මෙතනට. පැහැදිලිද? y ඛණ්ඩාංකය හැමම ආවා වරහණයෙන් පිට තියන අගේ වෙනුවට x ඛණ්ඩාංකය වරහණ තුලට ආවා ඊයගේ ඍණෙන් වැඩි වෙලා. ඔන්න ඔහම තමයි ඒතර අවසාන උත්තරේ 4 ඍණ x ඍණ 1 ගේ පූර්ණ වර්ගය තමයි උත්තරේ. ඒතර a කියන නියතේට අපිට ගත්තේ 4 b කියන නියතේට ගත්තේ 1. පැහැදිලිද ළමයි? ඍණ 1. ඒක නෙවෙයි ඍණ 1. පැහැදිලිද ළමයි? එහෙනම් ඔහම තමයි ඒක හදන්නේ ඒක. ඒතර අවසාන ප්‍රශ්නේ 5 වෙනි ප්‍රශ්නේ ඒක අපිට කියනවා x වර්ග ඍණ 2x ඍණ 3 සමානයි බිංදුව කියන සමීකරණේ ධන මූලයේ සොයන්න කියලා. වැඩි ලේසි ළමයි. අර අපිට කලින් තිබ්බ අපිට ප්‍රස්තාරය දීලා තිබ්බ සමීකරණය මොකද්ද? y සමානයි 3 ඍණ x වාරයක් x ධන 1. නැත්නම් 1 ධන x. එතකොට මේක ප්‍රසාරණය කරමු. 3x ධන 3 ඍණ x වර්ග ඍණ 1x. එතකොට මේක සුළු කරාම ඍණ x වර්ග y සමානයි ඍණ x වර්ග 3x කින් එකක් ගියාම ධන 2x ධන 3. එතකොට මම මේ ඔක්කොම y සමානයි බිංදුවයි ලෙස සලකා y සමානයි බිංදුව විට මේ සමීකරණය වෙනවා බිංදුව සමානයි ඍණ x වර්ග ධන 2x ධන 3. එතකොට මම මේ පද ඔක්කොම එහා පැත්තට ගෙනියනවා මේ පැත්තට. එතකොට x වර්ග ඍණ 2x ධන ඍණ 3 සමානයි බිංදුවයි. එතන මේ y සමානයි බිංදුව විට කියලා කියල ගත්තේ මම මොකද්ද? හොඳට බලන්න. y සමානයි බිංදුව විට මේ. එතන y බිංදුව වෙන මොන අවස්ථාවෙද? මෙන්න මේ පේඩිය මත නැත්තම් x අක්ෂය මත දී විතරයි y බිංදුව වෙන්නේ මේ. මෙතන ඛණ්ඩාංකය ඉන්නේ x ගේ 3 y ගේ බිංදුව. x ගේ 3 එකේ y ගේ බිංදුව. එහෙනම් y සමානයි බිංදුව විට අවස්ථාවේදී තමයි අපිට මෙන්න මේ සමීකරණය මෙන්න මේ ඒගොල්ලෝ කියන ආකාරයට හරව ගන්න පුළුවන් වෙන්නේ මේ. මේ දෙක සුළු කරලා ඒගොල්ලෝ කියන ආකාරයට හදා ගන්න පුළුවන් ඉන්නේ y සමානයි බිංදුවේදී තමයි. දැන් මේවා කරන්න යන්න ඕනේ නැහැ. මම මේ සමීකරණය කියන්නේ දැන් ඒගොල්ලෝ දීලා තියෙන සමීකරණය කියන්නේ අපිට ප්‍රස්තාරය අඳින්නේ කියලා දීපු සමීකරණයම තමයි කියන එක තමයි මම පෙන්වන්නේ. මේ කියන්නේ දැන් අපිට ප්‍රස්තාරයදී දුන්නේ මේ සමීකරණේ. මේ සමීකරණේ සුළු කරාම එන සමීකරණයක්ම තමයි මේ ඒගොල්ලෝ අපිට හොයන්න කියලා දෙන්නේ මූල.
එතකොට මම සරලවම කියන්නම්, මේ වගේ සමීකරණ ප්‍රස්තාරගාණී සමීකරණයක් දෙනවා කියන්නේ මොකක් හරි ප්‍රස්තාරට අදාළ නොවන සමීකරණ දෙනවා කියන්නේ. ඒ කියන්නේ ওই ප්‍රස්තාරේම සමීකරණේ මොකක් හරි ජිල් මාට්ටයක් ගහලා කරකවල දීපු එකක්ම තමයි. පැහැදිලිද? මොකක් හරි එකක් කරකවල දෙන සමීකරණයක් තමයි ඒක. ඒ කියන්නේ බය නැතුව අපෙන් අහන්නේ එක්ක මූල නම් නැත්නම් ධන මූල නැත්නම් ඍණ මූල කියලා කියනවා නම් ඒ කියන්නේ පුතේ ධන මූලය කියන්නේ ඒ ප්‍රස්තාරය x අක්ෂය ධන පැත්තේදී කපන තැන තමයි ධන මූලය කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රස්තාරය නෝ මේක තමයි ධන මූලය. මේ ඍණ පැත්තෙන් කපන එක තමයි ඍණ මූලය කියන්නේ. ඍණ මූලය. එතකොට ප්‍රස්තාරයේ මූල සොයන්නේ කිව්වොත් මේ ධන මූලයයි ඍණ මූලයයි දෙකම ලියලා පෙන්න. හැබැයි අපේ ගානේ අහන්නේ x වර්ග ඍණ 2 x ඍණ 3 සමානයි බිංදු සමීකරණේ ධන මූලය ලියා දක්වන්නේ. ඒතර ධන මූලය කියන්නේ කීයද පුතේ? ධන මූලය කියන්නේ 3. එහෙනම් මේ ප්‍රශ්නට අදාළ පිළිතුර වෙන්නේ ධන මූලය සමානයි 3යි. ඔච්චරයි. කැපෙන තැන විතරයි ලියන්න අවශ්‍ය. එතකොට මූල කියලා මේ ප්‍රස්තාරයේ මූල හොයන්න කිව්වා නම් අර මේ ප්‍රස්තාරයේ කැපිච්ච තැන් දෙකේ මගේ ලියන්න ඕනේ. ධන මූලය හුත් ධන එක විතරයි ලියන්නේ. ඍණ මූලය හුත් ඍණ එක විතරයි ලියන්නේ. එහෙනම් ප්‍රස්තාර ගණනේ උච්චරයි තියෙන පුතේ. විශේෂයෙන් බලාගන්න මෙන්න මේ ප්‍රශ්නේ හදපේටි මේක x x එක ඍණින් වැඩි කරලා ඒක ඇතුළට දානවා y එක කෙලින්ම එතනට ආදේශ කරනවා. ඒතර දැන් මෙතනත් මේ මූල කියන්නේ මොකක්ද කියලා හොඳට අවධානය බලන්න. ඒ කොටස් තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. හරි අදම මේ ප්‍රශ්නේ ව්‍යාකරණය කරගන්න. හරි එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.